සුබ දවසක් වේවා හැමෝටම අද අපි බලමු ඔයාලා පාවිච්චි කරන Windows 10 මෙහෙයුම් පද්ධතිය ෆෝමැට් නොකර රීසෙට් කරන ආකාරය පිළිබඳව මේ ආකාරයේ ගොඩාක් වැදගත් වෙන්න පුළුවන් මොකද සාමාන්‍යයෙන් ෆෝමැට් කරන ආකාරය පිළිබඳව දන්නේ නැති කෙනෙක්ට සහ ෆෝමැට් කරන සාමාන්‍යයෙන් මොකද අපි pen එකක් bootable කරගන්න ඕනේ එහෙම නැත්නම් DVD එකක් bootable කරගන්න ඕනේ ඉතින් සාමාන්‍ය කෙනෙක්ට ඒ පිළිබඳව දැනුමක් අවබෝධයක් නැති වෙන්න පුළුවන් හැබැයි එහෙම කෙනෙක්ට පවා ලේසියෙන්ම ඔයාලගේ පරිගණකයේ යථාර්ථයට පත් කර ගැනීමට අවස්ථාවක් මේ රීසෙට් කිරීම තුළින් සිද්ධ සැලසෙනවා. වාගේ පරිගණකයට වෛරස් ඇටෑක් එකක් එහෙම නැත්නම් මැල්වෙයා අනිෂ්ට මුදුකාංගයක බලපෑමක් වෙලා තියෙනවා නම් සිස්ටම් ෆයිල් එකක් ඩිලීට් වෙලා තියෙනවා නම් ඔයාලට මේක යථාර්ථයට පත් කරගන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලා මුලින්ම Windows එකේ මෙන්න මේ දින search start button එකට යන්න. start button එකට ගිහිල්ලා මෙතනින් තියෙනවා setting. setting කියන මෙන්න මේ තේන ටැබ් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ window එකක් එනවා මේකේ තියෙනවා ඔයාලට update and security කියලා features එකක්. ඔයාලා මෙන්න මේක click කරන්න. ඒ click කරලා පස්සේ ඔයාලට තියෙනවා මේ විදිහට option එකක් යටතේ මේ විදිහට තියෙනවා. මේ විදිහට තියෙනවා ඔයාලට මෙන්න මෙතනින් recover කියන option එක තියෙනවා. එතන ඔයාල recover කියන option එක click කරන්න. ඒ යටතේ ඔයාලට තියෙනවා reset this PC සහ advanced startup කියලා option දෙකක්. එතකොට මෙන්න මේකෙන් ඔයා තෝරන්න ඕනේ reset this PC කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න get started කියන බටන් එක ක්ලික් කරන්න right ඊට පස්සේ ඔයාලට මෙන්න මේ ඔප්ෂන් දෙකක් දෙනවා යාලා පළවෙනි අවස්ථාවේදී යාලා කියනවා keep my files දෙවෙනි අවස්ථාවේදී කියනවා remove everything කියලා එතකොට මේ remove everything ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ ඔයාලගේ පරිගණකයේ තියෙන සියලුම ෆයිල් ටික ඔක්කොම ටික අයින් වෙලා ඔයා දාපු ෆොටෝස් වෙන්න පුළුවන් වීඩියෝස් වෙන්න පුළුවන් හැම පාර්ටිෂන් එකකම තියෙන ඩීටේල්ස් ටික ඩිලීට් වෙලා Windows මෙහෙයුම් පද්ධතිය විතරයි තියෙන්නේ. එතකොට ඊළඟ ඔප්ෂන් එක තියෙනවා ඔයාලට keep my files කියලා ඔප්ෂන් එක. මේකෙදි වෙන්නේ මොකක්ද? ඔයාලගේ Windows මෙහි ඔයාලගේ පරිගණකයේදී C drive එකට අදාළව C drive එකට අදාළව තියෙන දාපු ඔයාලා දාපු software වෙන්න පුළුවන්, app වෙන්න පුළුවන්, නැත්නම් ඔයාලගේ desktop එකේ තියෙන දේ image gallery එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අයින් වෙලා යනවා. එතකොට C drive එකට අදාළව file ටික delete වෙලා අනිත් drivers වල තියෙන d වෙන්න පුළුවන් f වෙන්න පුළුවන් ඒ වගේ drivers වල තියෙන data ඉතුරු වෙනවා මේ keep my files කියන option එක දුන්නොත් අපි බලමු මේක දීලා right ඊට පස්සේ මෙන්න මේ විදිහට analyze කරනවා ඔයාලගේ පරිගණකයේ reset කරන්න පුළුවන් අදාළ විස්තර අනිවාර්යෙන් ඔයාලා මේ reset කරද්දී මතක තියාගන්න ඔයාගේ පරිගණකයේ power එකට සම්බන්ධ කරලා තියෙන්න ඕනේ මොකද අපි දන්නේ නැහැ සාමාන්‍ය laptop පරිගණකයක් එහෙම වුණොත් දැන් ඔයාලා මේකට යන වෙලාව ඔයාගේ පරිගණකයේ performance එක අනුව ඒ දේ අනුව වෙනස් වෙන්න පුළුවන් එතකොට අනිවාර්යෙන් විදුලි බලයට සම්බන්ධ කරලා මේ රීසෙට් කරන වැඩේ කරන්න පටන් ගන්න. රයිට් මේ විදිහට ඔයාගේ රීසෙට් කරන්න පුළුවන් ෆයිල් ටික ඇනලයිස් වෙනවා. මේකට ටික කාලාවක් යනවා. රයිට් ඔයාලට ඊට පස්සේ මෙන්න විදිහට යාලා පෙන්නනවා ready to reset this PC කියලා. අනිවාර්යෙන් මතක තියාගන්න තාමත් මම ආයිපාරක් වාට ගෙන ඔයාලා බැරිල් හැර ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆයිල් වල මොන හරි ෆයිල් තියෙනවනම් ඒවා බෑකප් එකක් තියාගන්න pen drive එකේ හරි නැත්නම් CD එකේ හරි අපි දැන් තේරුවේ එතකොට full p reset එකක් නෙමෙයි. ඒ හන්දා ඒ කියන්නේ මේක C drive එක විතරයි reset වෙන්නේ. එතකොට යාලා පෙන්නනවා මේ විදිහට අපෙන් මේ reset වෙන ෆයිල්. යාලා කියනවා remove all apps and program. මොකද apps and program ටික අපේ C drive එකට අදාළවයි තියෙන්නේ. ඒ හන්දා ඒව ටික යාලා අයින් වෙනවා කියලා මේ විදිහට කියනවා. right මෙන්න මේ විදිහට view apps මේ අයින් වෙන app ටික බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්නනවා මම මේක install කරලා තියෙන softwares ටික යාලා අයින් වෙනවා කියලා මට කියනවා. එතකොට මේකට අදාළව මගේ C drive එක මොකද C drive එක desktop එක කියන එකත් අයිති වෙන C drive එකට ඊළඟට image library අයිති වෙන C drive එකට download folder අයිති වෙන C drive එකට එතකොට ඒ වගේ තියෙන දේවල් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවා. එතකොට මගේ D drive එක අනිත් D drivers වෙන්න පුළුවන් අනිත් drivers වල තියෙන details ඒව අයින් වෙන්නේ නැහැ. C drive එක පමණක් reset වෙනවා. ඔයාලට අපව මේ විදිහට back ගිහිල්ලා මෙන්න මේ reset කියන button එක click කරන්න. එතකොට ඔයාලගේ පරිගණකය යථාර්ථයට පත් වෙනවා. right මේකට ටික වෙලාවක් යනවා ඔයාලගේ පරිගණකයේ performance අනුව මම මේ reset කියන option එක දැන් දෙන්නේ නැහැ මොකද දැන් මගේ පරිගණකයේ දැන් මට reset කරන්න අවශ්‍ය නැහැ මට පැහැදිලි කරන්න ඕනේ ඔයාලට මේක format කරන්නේ නැතුව windows එකක් reset කරගන්න පුළුවන් එක විතරයි මොකද අපි සාමාන්‍යයෙන් format එකක් දැම්මොත් ඒකට සාමාන්‍යයෙන් ඔයාලට තනියෙන් කරගන්න බැරි නම් ඒක අපි shop එකකට දුන්නොත් මේ අපිට සාමාන්‍යයෙන් නේද රුපියල් 1000කට ආසන්න මුදලක් ඒකට වැය කරන්න සිද්ධ වෙනවා ඉතින් ඒක ඔයාලට අඩු කරගන්න පුළුවන් මේ option එක හරහා ඔයාලා මේක අත්හදා බලන්න මොන ඉතින් ඔයාලට තියෙන ගැටළු අඩුපාඩු තියෙනවා නම් මොන හරි පල්ලෙහෙන් කමෙන්ට් කරන්න ඔයාලා මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට ෂෙයා කරන්න තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න සුබ දවසක් හැමෝටම